මෙරට ඇතැම් පිරිස් මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව ගෙනියනු ලබන ක්‍රියාමාර්ග පිටුපස බටහිර රටවල කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් තිබෙන බව සිවිල් සංවිධාන පවසනවා. අද පෙරවරුවේ පැවති ප්‍රතිසාකච්ඡා දෙකකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ජාති නතර සුහදතාව වර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මානව හිමිකම් කවුන්සලයේ මිලක සැසිවාරය ලබන මස ඇරඹෙනවා. ගිය වසරේ තිබුණු සැසිවාරයේදී මුස්ලිම් රටවල් බොහොමයක් අපිට පක්ෂව ඡන්දෙ දුන්නා. ඉතින් අපිට බයක් හිතෙනවා අනෙක් පැත්තට මේ මුස්ලිම් රටවල් ඇදලා ගන්න උත්සාහයක් තියෙනවා කියලා. මොකද මුස්ලිම් ජනතාවට විරුද්ධ දේවල් මෙහි සිද්ධ වුණාම ඒව අනෙකුත් රටවල් දැනගෙන එයාලගේ මතය වෙනස් වෙයි. අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයද අද පැවති මාධ්‍ය හමුවකදී ජාතිවාදයේ පිටුපස පවතින කුමන්ත්‍රණ පිළිබඳ හෙළිදරව් කළා. එක්සත් ජාතික සංවිධානයේ මැදිහත් වෙලා සුඩානය උතුරු සහ දකුණු සුඩානයේ වශයෙන් රටවල් දෙකක් බවට ජනමත විචාරණයකින් දෙකට කැඩුවා වගේම ශ්‍රී ලංකාව සම්බන්ධව ඔවුන්ගේ දැන් ඊළඟ උපාය මාර්ගය තමයි උතුරු නැගෙනහිර දෙක ඒකාබද්ධ කොට වෙනම රටක් බවට පත්වීමට නැගෙනහිර ජනමත විචාරණයක් පත්කොට එකතු වෙන්න කැමතිද නැද්ද කියන විමසීමේ ක්‍රියාවලියට තමයි ඔවුන් මේ ගමන් කරමින් ඉන්නේ. ඒ අනුව ජනමත විචාරණයක් තියෙන තැනට ගෙනාවහම මුස්ලිම් ප්‍රජාව තමයි තීරණාත්මක සාධකයේ බවට පත් වෙන්නේ. ඒ නිසා මද්රාජවාදීන් අද ලෑස්ති කරලා තිබෙන කුමන්ත්‍රණයක් මුස්ලිම් ප්‍රජාව සිංහල ප්‍රජාව සමග ඉන්න එක වළක්වන්න. ඒකේ ලක්ෂණය තමයි බොදු බල සේනා හැටියට දැනුවත් හෝ නොදැනුවත්ව ඇවිල්ලා ඉන්නේ මේ කොහෙවත් නැති මුස්ලිම් විරෝධයක් මේ සංවිධාන හරහා සමාජයට කරලිගත කරලා තිබෙන. දැන් මෑතක ඉඳලා ඇතැම් අන්තවාදී කණ්ඩායම් විවිධ හේතු මත වෙන්නට ඕන අද ඒ අයගේ ආගමික හරපද්ධතීන්ට පවා අතපොමින් සිංහල සහ ද්‍රවිඩ මුස්ලිම් ජනයා අතරත් විශේෂයෙන්ම ඉස්ලාම් සහ බෞද්ධයින් අතරත් ලොකු ගැටීමකට උර දෙන ආකාරයේ යම් යම් මතවාදයන් පතුරවමින් යනවා. මේක අපි ප්‍රවේශම් වෙන්නට ඕන දෙපැත්තෙන්ම. ඉස්ලාම් භක්තිකින්ටත් අපි කියනවා, ඒ වගේම සිංහල බෞද්ධයටත් අපි කියනවා මේකට බොහොම කල්පනාකාරීව මුහුණ දෙන්නට ඕන. මේ උසිගැන්වීම් මේ අනවශ්‍ය විදිහේ ආගමික මතයන් තුල ඉඳගෙන විවේචන නින්දාහපහාස චෝදනාවන් ඕනෝන්ට එල්ල කිරීම ඇත්තටම ජාතික සමගියට සහ අසමගියට ලොකු බාධාවක්. අපි තේරුම් ගන්නට ඕන අපේ ආගම් වලින් කියන හරය. අපි අපේ ආගමට ගරු කරන ගමන් අන්‍ය අයගේ ආගම් වලට ගරු කරන්න පුරුදු වෙච්ච ජාතියක්. දිගින් දිගට ඒ ගරුත්වය තුල අපි හිටියා. නමුත් යන්යන් හේතු මත නොගැලපීම් තියෙන්න පුළුවන්. ගැලපීම් තුන නම් මේ ඔක්කොම එකම ආගමක වෙන්න ඕනනේ. නොගැලපීම් තුල තමයි ඒ ආගේ ආගම විශ්වාස කරනවා, අපි අපේ ආගම විශ්වාස කරනවා, අපේ ආගමික හරපද්ධතියට අනුව අපි ජීවත් වෙනවා, ඒ අයගේ ආගමික හරපද්ධතියට අනුව ඒ අයට ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕන. බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැම විටම සඳහන් වෙනවා, පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටිවන්දනං. පිළි යුත්තන්ට පිළිම, ගරු කිර යුත්තන්ට ගරු කිරීම, විශේෂයෙන්ම අන්‍ය ආගමික මතයන් ඉවසීම අපේ ආගමේ ගරුත්වයට, තමන්ගේ ආගමේ ගරුත්වයට හේතු වෙන බව. ඉතින් එය දැන දැනත් ඇතැම් අන්තවාදී කණ්ඩායම් මේ විදියට අයුතු විදියට මේවා පරිහරණය කිරීම තුළ බලාපොරොත්තු වෙන්නේ ඕනෝන් අතර ගැටීම්, කලකෝලාහලයන්, ભેද භින්නතාවන් නැති කිරීම. ඒ නිසා අපි දෙපැත්තටම මතක් කරනවා, පැහැදිලි ලෙසම කිසිදු ආකාරයක ගැටුම්කාරී තත්ත්වයන්ට යන්නේ නැතුව තම තමන්ගේ ආගමික හරයන්ට අනුව ජීවිත සකස් කරගත්ත නම් ආගම ඇදහුවා නම් කිසිදු ගැටලුවක් මේ සමාජය තුළ සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ඉස්ලාම් ජාතිකයන්ට මේ රටේ විවිධාකාරයෙන් චෝදනා අපහාස ගැටුම්කාරී තත්ත්වයන් උදා වෙනවාය කියලා මේ කීප දෙනෙක් එකතුව කරන වැඩපිළිවෙල තුළ ලෝකේ පුරාම ගිහිල්ලා මේ කරුණු අද මාධ්‍ය බොහොම ඉහළ දියුණුවකට පත් වෙලා තියෙන රටේ පමණම මුළු මහත් ලෝකේ මේවා මැද පෙරදිගාදී විවිධ ආකාරයේ ඉස්ලාම් භක්තියෙන් රටවලට ගිහිල්ලා ඒ අයට කියන්නේ ඒ අයට දෙන පණිවිඩය තමයි අපේ රටේ ඉන්නේ වර්ගවාදී, ගෝත්‍රවාදී, ආගම් විරෝධී, මහාන්තවාදී කණ්ඩායම්, ඒ නිසා ආධාර උපකාර කරන්න එපා කියලා. අධිරාජ්‍යවාදීන් අපිට එරෙහිව බොහෝ කුරුමානම් අල්ලන අවස්ථාවේදී අපේ ආරක්ෂාවට සහයෝගයට ඉන්නේ මුස්ලිම් ජාතිකයින්. මේ ඒ තත්ත්වයන් නැති කිරීමේ උපක්‍රමයක්, කුමන්ත්‍රණයක් හැටියටයි මේ අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක වෙන්නේ දැනුව හෝ නොදැනුව. ඒක නිසා මම මේ සීලු දෙනාටම ඉල්ලා සිටිනවා, මෙතෙක් අවසර දහස් ගණනක් තිස්සේ ජාතීන් අතර ආගමික සමගිය, මිත්‍රත්වය, සුහද බව ආරක්ෂා කරගෙන කටයුතු කරා වගේ ඉදිරියටත්
ඔවුනොවුන්ගේ ආගම අදහගෙන ඒ හරපද්ධතින්ට අනුව ජීවත් වෙන්න ඔවුන්ට ඉඩකඩ සහාය ලබා දෙමින් අපි හැමෝම එකම මවගේ දරුවෝ හැටියට මේ මව්බිම සම්වර්ධනය කිරීමට ඉදිරිපත් වෙමු කියන කාරණය කියාපාමින් ඔබ සැමට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන්.